नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु, लसन कयक ईटत् वडा लसन हितक तिब्ब मागे बुदु पियाणन् वहन्सेट नमस्कार वेवा। अति उत्तमनीय पंसेय पनस जातक पुत्वहंसेगे तिस देवन नच्च जातक देशनाव रुदं मनुन्यं रुचिराच पिट्ठे वेलुरिय वन्नोपनिभाच गीवा व्याममत्ता निच पे खुनाति नच्चेन ते दीतरं नो ददामीति। हंड मनोज्ञय पिट नाना वर्णें होबने गेलपेदेस वेरलु मिनी पह अत्तेय पिल्कलंब बंबयाक पवन दिगय एहेत नटीम निसा मागे दियनिय ओबट नोंदेमी। मे लोकेदी अपि बहु लसन देवल दकिनवा, लसन सत्यं दकिनवा। नमुत सबै लसन किला कियान्ने लसन हितक तियेन एक। යම්කිසි කෙනෙක්ට මේ ලෝකේ ලස්සනම දේවන ශ්‍රී සද්ධර්මය අහන්න ඕනේ කියලා හිතනවා නම් ඒ හිත හරිම ලස්සනයි। ඒ වගේ ලස්සන හිතක් ලබන්න තරම් වාසනාවන්ත වූ පින්වත්නි, අපි මේ මොහොතේදී සූදානම් වන්නේ තවත් එක් ජාතක දේශනාවකට සවන් දෙන්න, නමින් නච්ච ජාතක දේශනාව। අපි එහි ගාථාවත් අර්ථය ශ්‍රවණය කරා, දැන් එහි වචනාර්ථය දැනගෙන වර්තමාන කතාව හා අතීත කතාව දෙසට යොමු වෙමු। ගාථායෙන් දැක්ුණා රුදං මනුඤ්ඤං කියලා, මෙහි විස්තරය නැත්නම් මෙහි අර්ථය හොයා බලනකොට අපට තේරුම් ගන්න පුළුවන් නාදේ මිහිරි කියන එක। රුචිරාජ පිට්ඨේ කිව්වා ඔබගේ පිටපදසත් බොහොම විසිතරයි පියකරුයි කියන අර්ථයෙන්। වේලුරිය වන්නෝ පනිභා, ඒ කියන්නේ ඔබගේ ගෙඩ බඳින ලද වේලුරිය මිනිවන් වේ, ඒ කියන්නේ බෙල්ල බොහොම ලානිල් පාට මැණිකක් වගේ। ව්‍යාම මත්තාන, ඒ කියන්නේ බඹයක් පමණ කියන අර්ථය। පේකුණාති පිල්, අඩි 6ක් පමණ පිල් කලමක් තියෙන නිසායි මේ ව්‍යාම මත්තානි පේකුණාති කියලා මේ වචන දෙකෙන් අපට දැනගන්න පුළුවන්। නච්චේන තේ තීතරං නෝ දදාමීති කියන්නේ ලැජ්ජා බය අතහැරලා නටපු හින්දා, මේ විදිහේ නිර්ලජ්ජිත කමකින් යුතු ඔබට දුව දෙන්නේ නැහැ, දුව ලැබෙන්නේ නැහැ। මේක තමයි මේ ගාථාවේ විස්තරය। පින්වත්නි, අපි දැන් සොයා බලමු මෙහි වර්තමාන කතාව। අපගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලේ එක් බහුභාණ්ඩික භික්ෂූන් වහන්සේ නමක් හිටියා, ඒ කියන්නේ ගොඩාක් භාණ්ඩ තියෙන භික්ෂූන් වහන්සේ නමක්। මේ වර්තමාන කතාව ඒ කලින් දක්වපු ජාතක කතාවක සඳහන් වුණා। ඒ ජාතක කතාව නමින් කියනවා නම් දේව ධර්ම ජාතක දේශනාව। මෙහි වෙනසකට තියෙන්නේ දැන් ඒ ජාතක දේශනාවේ බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡ වෙන්න කියලා කිව්වහම ඒ භික්ෂුන් වහන්සේ තිවර ඉවත් කරලා පිරිස මැද ඉඳගෙන අහනවා, ඒ කියන්නේ මෙහෙම ඉන්නද කියලා. මේ භික්ෂුවත් එහෙම අහනවා, නමුත්
ඒ භික්ෂුන් වහන්සේට සිහිය යෙපෙදලා නැවත සිවුර ඇඳගෙන බුදු පියාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය දියුණු කරගන්නවා වුණත් මේ ජාතක දේශනාවේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේ ඒ මිනිසුන් ඒ කියන්නේ එතන හිටපු දායක ආදී පිරිස් නිඳා කරද්දී ලැජ්ජාවට පත් වෙලා එතනින් පලා ගිහිල්ලා ගිහි බවට පත් වෙනවා. ඒක තමයි මෙහි වෙනස. ධම්සභා මණ්ඩපයේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා මේ විදිහට බුදු පියාණන් වහන්සේ ඉදිරියේ වැරදි ආකාරයෙන් හැසිරিলা සාසනයෙන් පිරිච්ච මේ භික්ෂුවගේ නුගුණ ගැන කතා කරමින් ඉන්නවා. බලන්න අර භික්ෂුව කොයිතරම්නම් නුගුණ සම්පන්නද. බුදු පියාණන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්න දන්නෙත් නැහැ. සාසනයනුත් පිරිහුණානේ කියලා සඳහන් කරමින් ඉන්න වෙලාවේ මෙතෙන්ට වැඩම කරපු බුදු පියාණන් වහන්සේ මේ කතාව දැනගෙන මේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි ඔය භික්ෂුව දැන් සාසනයෙන් පිරිහුණා වගේම ඉස්සරත් ඔය භික්ෂුවගේ තිබ්බ නිර්ලජ්ජිතකම නිසා ලැජ්ජා නැති බව නිසා ස්ත්‍රී රත්නයනුත් පිරිහුණා කියලා ප්‍රකාශ කරනවා භික්ෂුන් වහන්සේලා මේ කතාව දැනගැනීමේ මහත් රුචියෙන් බුදු පියාණන් වහන්සේට ආරාධනා කරා ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා ඉස්සර කාලේ මේ ප්‍රථම කල්පයේහි සිව්පාවෝ සිංහේක රජ බවට පත් කරගත්තා මත්සයෝ ආනන්ද කියන මත්සයා රජ බවට පත් කරගත්තා පක්ෂීන් එකතු වෙලා ස්වර්ණහංසේක රජ බවට පත් කරගත්තා ඒ ස්වර්ණහංස රජතුමාගේ දුවක් හිටියා බොහොම ලස්සනයි බොහොම රූමත් මේ දුවට දවසක් මේ හංස රජතුමා වරයක් දෙනවා කැමති දෙයක් ඉල්ලන්න ඇයි ඉල්ලන්නේ තමන් ස්වාමියෙක් සොයාගන්න දවසේ තමන්ට කැමති කෙනෙක් සොයාගන්න අවසර දෙන්න කියලා ඒ අනුව අවසර ලැබෙනවා ඒ සුදුසු දවසේදී මේ හංස රජතුමා හිමාල වනයේට ඒ තමන්ගේ ස්ථානයට හිමාල වනයේ ඉන්න සිව්පාවෝන් එකතු කරගන්නවා එක් රැස් කරලා මේ දිනියට අවස්ථාව දෙනවා කැමති කෙනෙක් තෝරගන්න කියලා. දිනියත් මේ පිරිස අතර ඉන්න එක් මොනරෙක් තෝරගන්නවා බොහොම ලස්සන මොනරෙක්. මේ මොනරාව තමන්ගේ ස්වාමියා හැටියට තෝරගන්නවා. ඒ තෝරගත්තයින් පස්සේ අනිත් පක්ෂීන් ඇවිල්ලා මේ මොනරට ප්‍රකාශ කරනවා බලන්න හංස දිනිය ඔබව තමයි තෝරගත්තේ. මොනරට බොහොම මාන්නයක් ඇති වෙනවා ඇති වෙලා ඔබලා අදවත් මගේ තරම දැනගත්තද කියලා ඒ මාන්නෙන් හා තමන්ගේ ඒ ලැජ්ජාබේ නැති බව ප්‍රකාශ කරමින් ඒ පිරිස මැද නටන්න පටන් ගන්නවා නටන්න පටන් ගත්තට පස්සේ මොනරෙක් ඉස්සරහෙන් ලස්සනයි පිළකලඹ විහිදුවාගෙන නටනකොට පිටුපස ප්‍රදේශයක් තේනවා එනං සිතුරු නැ මේ කෙසේ වෙතත් පිරිසක් මැද්දේ නිවැරදිව හැසිරෙන්න ඕන ආකාරය නොදන්නා බව මෙයින් ප්‍රකට වුණා ඒ නිසා හංස රජතුමා ප්‍රකාශ කරනවා ඔබ බොහොම ලස්සනයි අර කලින් දක්වපු ගාථා පරිදි හඬත් හොඳයි නොයෙක් වර්ණ වලින් යුතු ඔබේ පිටපෙදස ලස්සනයි බොහොම ලස්සන ගෙලක් තියෙනවා වෙරළු මිනි පහ ඇති ඒ ගෙලක් ඔබට තියෙන්නේ පිළකලඹත් බඹයක් පමණ දිගයි ඒත් ඔබගේ මේ ලැජ්ජා නැති බව නිසා මම ඔබට මගේ දියණිය දෙන්නේ නැහැ. එහෙන් ප්‍රකාශ කරලා ඒ හංස රජතුමා තමගේ බෑනාවන හංස පැටියෙකුට තමන්ගේ දියණිය විවාහ කරලා දෙනවා. මොනරත් ලැජ්ජාවට පත් වෙලා එතනින් ඉගිලිලා පලා යනවා. මේ කතාව දේශනා කරලා බුදු පියාණන් වහන්සේ මතක් කරනවා මේ තැනැත්තා විලිබිය නැති කරගෙන විලිබිය සිඳලා සාසනයෙන් පිරිහුණයි දැන් පමණක් නෙවෙයි. ඉස්සරත් ස්ත්‍රී රත්නයකුණුත් පිරිහුණා. මේ අභ්‍යන්තරයේ ඇතිවෙන ලැජ්ජාව බාහිරින් ඇතිවෙන බිය මෙන්න මේ දෙයක නැති නිසා මොහු දැන් සාසනයෙන් පිරිහුණා වගේම ඉස්සර කාලේ ස්ත්‍රී රත්නයනුත් පිරිහුණා කියලා බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා ඒ කාලේ අර මොනරා වෙලා ඉපදුනේ දැන් මේ බහුභාණ්ඩික භික්ෂුව හංස රාජයාලා ඉපදුනේ බෝධිසත්ත්ව වූ නැත්තම් දැන් බුදුපාඩ පත්ව සිටින මම්ම වේද කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා බලන්න පින්වත්නි මේ බුදු පියාණන් වහන්සේ කොයිතරම් කාලත්‍රේ වර්තී කෙනෙක්ද කියලා බුදු පියාණන් වහන්සේ අපට උගන්වන්නේ
හැම කාලෙම හොඳින් ඉන්න සමාජෙ විටින් විට වෙනස් වෙනවා නමුත් සමාජෙ හැමදාම වගේ පවතින පැවැදිය යුතු හර පද්ධතියක් තියෙනවා මේවා ඉගෙනීමෙන් අපට කොයි කාලෙක වුණත් සමාජයක යහපත් ජීවත් වෙන්න පුළුවන් වෙනවා